නමුත් මේ මානව හිමිකම් දිනය ගැන මම විශේෂයෙන්ම මේ විස්තරයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට තියෙන කෙටි කාලය තුලත් මේ ජිනීවා ගැනයි ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත් වීම ගැනයි කියන්න කීපු නිසා ජිනීවා කියන්නේ හරියට නිකන් ටිකක් භයානක දෙයක් වගේනේ. මට හිතුණා ඒක හරියට අර ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කොල්විනාදි සිල්වා මහත්තයා කිව්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වඳුරට දැලිපිය දුන්නා වගේ එකක් කියලා. ඉතින් සමහර වෙලාවට ජිනීවාත් අපිට දෙන දැලිපිය වගේ කියලා මට හිතෙන අවස්ථාවක් තියෙනවා. මේක ලොකු කතන්දරයක්. මේක මේ අපි කිහිප දෙනෙක් ගිහිල්ලා මේ යම් යෝජනාවක් සම්මත කර ගැනීම පිළිබඳ මේ වශයෙන් සරලව දක්වන්න බෑ. අපි හැමෝම දන්නවා මේ ලංකාව මේ ලංකාව මේ ගෝලීය ගෝලීයව කියන්නේ අපි මේ ජාත්‍යන්තර ප්‍රජාවගේ සමාජිකයෙක් හැටියට අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකයෙක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකයෙක් හැටියට අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක පැත්තකින් බැලුවොත් ප්‍රබල සමාජිකයෙක්. මොකද ජයා ජයවර්ධන මහත්තයා ජපානය ඊ අර නහි වේරාණි කියන ඒකත් සමගම අපි ප්‍රබල විශාල ආත්ම ගෞරවයකට ලක්වුණු රාජ්‍යයක් හැටියට තමයි රටක් හැටියට තමයි අපිව හැමදාම සැලකුවේ. ඒක මම 1988-89 අතුරුදහන් නියම සම්බන්ධයෙන් වැඩකරන්ඩ ජිනීවා නුවරට මේ තරුණ නීතිඥවරයෙක් හැටියට මහින්ද රාජපක්ෂ සහ වාසුදේව නානයක්කාර වගේ ඒ කාලේ හිටපු මන්ත්‍රීවරුන් සමග අපි එක් වෙනකොට අපිට තිබුණා විශාල ගෞරවයක්. නමුත් ඒ වගේම මේ 88-89 සම්බන්ධ තත්ත්වය සිවිල් කලකෝලාහල සහ දේශපාලනයේ ඒ තරුණයන්ගේ අනාගතය පිළිබඳ කාරණාව සමග මතු වූ තත්ත්වය තුළ මේ ඉරාන් වික්‍රම සුංග මන්ත්‍රීතුමා සඳහන් කර අතුරුදහන් වීම පිළිබඳ කාරණාව ඒ සිවිල් කලකෝලාහලවල භයානක ප්‍රතිඵලයක් සම්බන්ධයෙන් මතුනා වූ යුක්තිය ඉෂ්ට කර ගැනීම පිළිබඳ කාරණාව එදා ජිනීවාවල පැලපදියම් වුණා. අදටත් 15,000කට අධික ප්‍රමාණයක නම් එක්සත් ජාතීන්ගේ ඒ අතුරුදහන් වූ කාර්යාල වැඩ කරන කාර්යාලයේ අපේ ලංකාව ක්ලියර් කළා නැහැ. අපේ ලංකාව උත්තර දීලා නැහැ. තාමත් 5,000ක් කියලා කියන්නේ 88-89 ලෑස්තුව. ඒක මම අත්දැකීමෙන් හොඳනම දන්නවා. මම OMP කාර්යාලයේ ඉන්නකොටත් මට ආවේ ඒ 5,000මයි. 89-90 ওই 5,000ව ක්ලියර් කරන්න කියලා 2019 අවසාන භාගයේදීත් ඒ ලැස්සුම යාවේ. ඉතින් ඇයි ඒ? ඒකට අපිට උත්තරයක් අපි අපෙන් ඉල්ලනවද නැත්නම් පාලනයෙන් ඉල්ලනවද? එහෙම නැත්නම් මේ පිළිබඳව රටක් හැටියට අපිට වගවීමක් නැද්ද අපේ පාලකයන්ගෙන්? කාගින්ද සිද්ධ වුණේ කියන කාරණාව නෙමෙයි. යම් තත්ත්වයන් මතු වුණාම යම් සිවිල් කලකෝලාහල ඇති වුණාම මිනිසුන් අතුරුදහන් වුණා. ඒ වගේම ඉතාමත්ම සාපරාදී ලෙස මට මතකයි මට හරිම දුකයි රවිරාජ් වගේ අපේ මේ දෙමළ දමිළ ප්‍රජාවේ අපේ ප්‍රධාන නායකයෙක් මහා දවල් මරා දැමුවා. ලසන්ත මිය ගියා. අපේ මේ මාධ්‍යවේදීන් අතුරුදහන් වුණා. සමහර මාධ්‍යවේදීන් පෝද්දල ජයන්තල වගේ අය පිටරට ඉන්නේ. ඉතින් අපි ගත්තොත් 88 පටන් ගත්ත මේ ක්‍රියාදාමය නැවතුනේ නැහැ. 80 ගණන්වල සිද්ධ වුණේ මේක එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ ඔය දැන් මහින්දල වාසුල අරගෙන ගියාම එකල හිටපු රාජ්‍ය ජයා ජයවර්ධන මැතිතුමා සහ ප්‍රේමදාස මැතිතුමාගේ කාලේ ඒ අය යෝජනාවක් ගෙනෙන්නේ නැතුව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල සාකච්ඡා කරා අපි මේකට විසඳුමක් දෙනවා. මට මතකයි නීලන් තිරුචෙල්ම මැතිතුමාගේ උපදේශ අනුව ඔවුන් මානව හිමිකම් කොමිසමක් පත් කෙරුවා. එහෙම තමයි ලෝක බැංකුවේ ආධාර ලබා ගැනීම සඳහා ලංකාව ඉදිරිපත් වුණේ. අපි මේ ගැන බලනවායි කියලා. ඊට පස්සේ ඇති වුණු බලපෙරළියට පස්සේ 94 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ කාලේ මනෝරි මුත්තිට්ටුවේ ගමගේ නායකත්වයෙන් කොමිසම් පිහිටවලා වාර්තාවක් තියෙනවා. ඒ වාර්තාවේ නම් ගම් මැතිව යම් සිද්ධීන් සඳහන් කළා තිබෙනවා. ඒ පිළිබඳව චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියවත් රුපියල් 25,000 ලක්ෂ 2,000 වගේ මුදල් දීමට අමතරව
යමක් සිද්ධ වුණේ නැහැ. 88 89 පස්සේ ඊට පස්සේ යුගය යුද්ධය විහිවීමත් සමගම 2006 මහින්ද රාජපක්ෂ මහත්තයා පහු ජනාධිපති වීමත් සමගම මම බලාපොරොත්තු වුණා අතුරුදහන් වීමක් නොවේ කියලා. නමුත් අතුරුදහන් වීම වෙන්න පටන් ගත්ත 2000 මම හිතන්නේ 2005 බලයටපත් උනේ 2006 මාර්තු මාසේ අපි ජිනීවවල ඒ ජිනීවවල ඒ සාකච්ඡාවේ වේදී සිටින තිරුකුණාමලේ මාධ්‍ය වේදියේ ඝාතනය වුණා මාධ්‍ය වේදියේ අතුරුදහන් වුණා අර ඒ අතුරුදහන් වීම කියන රකුසා මේ වැලියට හැංගිලා තිබිලා බලයේ ආධිපත්‍යයයි විදායකයේ ආධිපත්‍යයයි හමුදාකරණයයි වැඩි වෙනකොට එය මාර්ධනයේ ආයුධනයක් ආයුධයක් හැටියට අපි යොදාගෙන තිබෙනවා ලංකාව. ඉතින් මේකට අපිට උත්තරයක් ඕනේ නේද? මේ උත්තරේ අපිට ජිනීවාවලින් ලැබෙන්නේ නැහැ. මේ උත්තරේ ලැබෙන්නේ අපෙන්. ලංකාවෙන් අපේ පාලකයන්ගෙන් අපි ලබා ගත යුතුයි. නමුත් එසේ නොවන තත්වය තුළ ජාත්‍යන්තර ප්‍රජාවේ සමාජිකයෙක් හැටියට ඉන්න ශ්‍රී ලංකාවෙන් මානව හිමිකම් කොමිසම තුල ප්‍රශ්න කරන්න පටන් ගත්ත ඔබේ වගවීම කුමක්ද? දැන් මේ විස්තා විශාල වශයෙන් ඉදිරියට ආවේ 2009 යුද්ධය අවසන් වීමත් සමගම මහින්ද රාජපක්ෂ මැතිතුමයි බංකියු මූන් ඒ කාලේ හිටපු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් සාකච්ඡා කරලා තීන්දුව කර අපි මේකට යම් වගවීම කියන කාරණාව විස්තා විශාල පිරිසක් අවතැන් වුණා. අවතයන් නුවන් පිළිබඳ අවතයන් කඳුරු පිළිබඳ විශාල ප්‍රශ්නාව මානව හිමිකම් පිළිබඳව මාධ්‍ය නිදහසට තර්ජන සිද්ධ වුණා. යම් කතිකාවක් කරමින් එලෙලාර්සී සංහිඳියාව පිළිබඳ යන්ත්‍රණයක් පිහිටවනවයි කියලා පොරොන්දු වෙලා 2009 දී මට මතකයි යුරෝපා සංගමය ගෙනාවා දැඩි යෝජනාවක්. ඒ යෝජනාවට ප්‍රතිපක්ෂව එදා හිටපු උදයන් ජයතිලක තානාපතිතුමාගේ මෙහෙවීමෙන් ලැතින් ඇමරිකාවේ රටවල් වල චීනයේත් පකිස්තානයේත් සහයෝගයේදී ඇතුව ලංකාව විකල්ප යෝජනාවක් දීලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට පොරොන්දු වුණා අපි මේ ගැන බලනවා. ඒ 2019 දැන් එය අඩංගු වුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අංක 2 කියන න්‍යාය පත්‍රය යටතේ මානව හිමිකම් කොමිසම. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් අපි කිව්වොත් a country with human rights concerns. එතකොට ඒ අංක 2ට ඇතුල් වුණාම ඒ සාකච්ඡාව දිගටම යනවා. දැන් මේ සාකච්ඡාව ඇති කරගත්තේම අපේ රට. අපි 2009 ට පස්සේ මේ මතුවී තිබෙනව බහැනක තත්වයට අපි පිළියම් යොදනවා. මෙන්න LRC එක අපි ඒ හරහා අපි උත්තර සොයා ගන්නවා කියලා. දැන් මේක මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපි පිට පටවපු යෝජනාවක් නෙමෙයි. මහින්ද රාජපක්ෂගේ රජයේ තානාපතිවරයා ඒ කාලේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ප්‍රබල සමාජික රටවල් චීනය ඇතුළුව අපිට දීපු පොරොන්දුව වින්දිතයන්ට දීපු පොරොන්දුව ඒ තමයි 2009. 2009 අපි ඔවුන්ගේ එලෙලාර්සියකට විරුද්ධ වුණත් සිවිල් සමාජය හැටියට අපිට මතකයි අපි හැමෝම එකම වුණා එලෙලාර්සී වාර්තාව ඉතාමත්ම නිශ්චිතව යෝජනා සාකච්ඡා සංවාද ඇති කරගනිමින් වින්දිතයන්ගේ තොරතුරු සොයා බලා ඉතාමත්ම වටිනා වාර්තාවක් එළි දැක්වුණා. අපිට යම් ප්‍රශ්න තිබුණා, අපිට කුකුසක් තිබුණා වැඩපිළිවෙල ගැන. නමුත් ඒ වාර්තාව ආවම ඒ වාර්තාවේ එක් තැනක තියෙනවා අපේ පාලකයන් විශේෂයෙන්ම ඇති වුණා වූ ජාතිවාදී කලකෝලහල සම්බන්ධයනුත් ජනතාවගෙන් දමින ජනතාවගෙන් සමාව ගන්න ඕනේ කියලා එලෙලාසි වාර්තාවේ. ඒ වගේම අතුරුදහන් වුවන් පිළිබඳව මනෝලි මුත්තෙට්ටුවේ ගම යෝජනාව කාර්යාලය පිහිටුවීම කළ යුතුයි කියලා මේ මේ ඒ යුගයේදී 2009 2010 විතර 12 විතර නු 2012දී එවන්නක් නොවුනකොට නැවත අර 2009 යෝජනාව 2012 යෝජනාවක් හැටියට ඉදිරිපත් වුණා. ඉතා විශාල වගකීමක්. ඒ කියන්නේ ලංකාව ඇත්තටම කිව්වේ ෆේල් ස්ටේට්. ඒ කියන්නේ මේ කරුණු කලමනාකරේ ගන්න බැරි. මෙය හරියට මේ වගවීම හරියට සකස් කරගන්න බැරි.
යට නායකත්වයක් දෙන්න බැරි රටක් හැදියට ෆේල් ස්ටේට් ඉතින් ඒක අපිට හරිම දුකයි අපි මේ මැදිහත් වෙන්නේ ගෞරවනීය භාවය අපේ රටේ ඉතා මහා සංස්කෘතියකට උරුමකම් උරුමකම් කියන රටක මිනිස්සු අතුරුදහන් වීම පිළිබඳ මුකුත් කියන්න දෙයක් නැහැ මිනිස්සු මහමග මරා දැමීම පිළිබඳ කිසිම දෙයක් කියන්න හැකියාවක් නැහැ ප්‍රතිවාදීන් මරා දැමීම LTTE එකේ සටන්කාමීන් මරා දැමීම ඒ සම්බන්ධයෙන් කතා කරන සිංහල මාධ්‍යවේදීන් මරා දැමීම ඒ සම්බන්ධයෙන් කතා කරන දේශපාලනඥයන්ට තර්ජනය කිරීම ඒ සම්බන්ධයෙන් කතා කරන සිවිල් සමාජ ක්‍රියාධාරයන්ට හැංගිලා ඉන්න සිදුවීම දැන් මෙවැනි දේශපාලනයක් සහ මෙවැනි මෙවැනි පාලනයක් සම්බන්ධයෙන් ඇති කරගත්ත කතිකාව හරහා තමයි 2012 ඉතා විශාල වගවීමකට ලංකාව යටත් වුණේ වගවීම accountability කියන ඉෂුව එක ඒ කියන්නේ මිනිස්සු මරා දමනවා හෙවිල්ලක් බැලිල්ලක් නැහැ impunity culture එක දඬ මුක්තියේ නැති භාවය පොලිසිය ක්‍රියාකාරීත්වය හමුදාවේ ක්‍රියාකාරීත්වය දැන් මේ හරහා මේක ප්‍රශ්න කිරීම හමුදාව අවමානයට ලක් කිරීමක්ද පොලිසිය අවමානයට ලක් කිරීමක්ද දේශපාලනඥයෝ අවමානයට ලක් කිරීමක්ද දැන් නිතර මේ ප්‍රවාදයේ ආවම මතුවන කාරණාව තමයි මේක හමුදාව අවමානයට ලක් කිරීමක් එහෙම නැත්නම් දේශපාලනඥයාව අර විදුලි පුටියට ගෙන යාමට දරන යම් උත්සාහයක් කියලා මුළු සිංහල සමාජයම ඒ එවැනි කතිකාවකින් ග්‍රහණය කරගෙන හිටියා එවැනි එය මිදුනේ අපි 2015 දී මොකද යෝජනා සම්මත කරගන්න පුළුවන් ඒ යෝජනා බැඳීමක් නැහැ රාජ්‍ය පිළිගත්තේ නැත්තම් දැන් non binding resolutions ඒ යෝජනා